සැදැහඇති සුපින්වත් ඔබ සෑම සියරු දෙනාටම. සුපින්නතුනිේ සබ් ධානං ධම්ම දානම් ජිනාතේ. සියරු ධානයන් අතරින් වඩාත් උතුම්ම දාන මේ පින්කම ධර්මදාානමේ පින්කමයි. එවතුම් වූ ධර්මදාානමය පින්කම නිරන්තරයෙන් පෑවිසි හතර මුළුල් දහෙම සිදු කරු ලබන ටෙවි දිදුල බෞද්ධ සහ ළමාරූපහනිි නාලිකාවේ මේ පැහටනියමිත දායකත්ව ධර්මදේශනාව ඔබට සමිපකරන්නටයි සුපින්නතුනි අප බලාපොරොත්තුව වන්නේ. ව වැඩම කරන්නට දනා මනෝවිද්‍යාපූහුණු උපදේශක චිපිටකාචාර්ය අවසරයි නම සිහිපත් කරන්නට වන්ධනීය පූජනීය කැලනේ අජිත පින්වත්ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ඉතාමත්ම ගෞරුවෙන් සහ පාදා බිවන්ධනීජතුව නමස්කාරපූරකෝ පිළියාර ගනුල බනවා. සාධූ සාධූ සාහදූ සුපින්නතුනේ අද මෙවඋතුම් වූ දායකත්ව ධර්මදේශනාවේ දැඇති දායකත්වයන් ගෙනටියුතු කර උළබනවා. හල්බරාාව තලාහේන මාලබේ යනලිපිනෙහි පදිංචි පිින්වත් පිරිසක් විසින්. ඕුගේ අරමුණ හැටියටවඋුන් සඳහන් කරනවා. හල්බරාව තලාහේන මාලබේ යනලිපිනෙහි පදිංචි, ජූනිමස හතරවන දින ජන්මදිනයේදන සනුරි ලක්‍ෂිකා දියනියටත්න් හත්වනදින ජන්මදිනය සමරණ රංසිකා ලක්ෂාන්ති දියනයටටත්න් නිදුක් මීරෝගේ දීර්ගෞෂපාතනා කිරීම, ජොනිමස විසිපස් වන දින ජන්මදිනය දෙෙන ධර්මා අභේ සේකරමෑණියන්ට පුං්ඥානමෝදනා කිරීම. සුජීවත්ව සිටින පවුලේ සීර්මදිනාට දිනුක් නීරෝගී දීර්ඝෞෂ පාහතනා කිරීම. පරලෝ සැපත්ූ සියලුම ඥාතහිතමිත්‍රාදීන්ට පුං්ඥාණමෝදනා කිරීම ඒ වගේ මයි වි දිදුල මාධජලයේ සභාපති තැන් පතන්. අවසරයි නම සිහිපත් කරන්නට පහම පූජනීය මාලිගාවිල අස්සජිස්වාමීන් වහන්සේටත්න්, ගෞරෝණීිය වූ දේශකයණන් වහන්සේටතුන්, දිදුල කාර්මණලයේ සෑම සියල්දිනාට මතුන්, ධර්මස්්‍රවනය කිරීමට සූදනම්ම සිටින ලක්වැසි ලෝවැසි සෑම සීල්දිනාට මතන්, නිදුක් නීරෝගී සුව දීර්ගව සම්පත්තිල්ල බේවායන පාර්ථනාව පෙර දැරිකර ගනිමෙනුයි අද, තු මු ධර්මදශ වසදහ මේ පින් මන්ත ඇත්තන් දයකත්වය දරුණුල බන්නේ. එසේ නම් සුපින්නතුනේ වැඩමකරන්ටේ දුන. මනු විද්‍යාපහුණු උපදේශක, ත්‍රිපිටකාචාර්ය අවසරයි නම සිහිපත් කරන්නට වන්දනීය පූජනය, ජිත පින්වස්සාහමීන් වහන්සේට ඉතාමත්ම ඕනෑ කමින් සහ නමස්කාර පූරකව ඇරයුම් කර සිටිනවා පින්මස්වාමින් වහන්ස අපට අනුකම්පාකොට මෙතැන් පටන් මෙවතුම් වූ ධර්ම දේශනාව දේශනා කරන සේක්වා. සාදුූ සාදු සා සමන්තාචක්කවාලෙසු අත් ්‍රගචන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සගගමොහදං ධම්ම සවන කාලු අයං भදන්තා ධම්ම සවනෙ කාලු අයං භදන්ත ධම්ම සවන කාලු අයං බදන්ත නමෝතස්ස භගවතුෝ අර හතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අර හතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්සෙ භගවතු අර හතු සම්මා සම්බුද්ධස්සෙ න්ත පිටකේ සංයුත්ත නිකායේ සෝතාපත්ති සංයුත්තං සරකානිවක්ගෝ තතිය අනාථ පිඩික සුත්තන්ති උතුම් ත්‍රිවිදරත්නයට අප හැම දෙ නාගේම, ගෞරු ආදර වන්දනාව වීවා නමස්කාරයවීවා ගරුතර මහා සංගරත්නෙන් අවසරයි සෙදහැති කාර්මික පිනතුනි. අද මෙම දම් දෙසුමට සැදැහැති දායකත්වය ලබාගෙන කටයතු කරනු ලබන්නේ හල්බරාව තලාහේන මාලබේ යනලිපිනය පදිංචි සුපින්වත් පිරිසක් විසි. තිං අපි සැමට සිෙත්පතා ආශිර්වාද කරනවා ශ්‍රාවණය කරන හැම බනපදයකම් ඔබගේ ශ්‍රද්ධා ප්‍රඥා ආදී ඉන්ද්‍රිය දරමයන් බලධරමයන් බවට පත්ව බගපල නිවන් ශාක්ෂාත් කරගන්නට මේ දරන වෑයම් උත්සාහය ධනමේ දාහකත්වය හේතුවේවා වාසනාවේවා කියලා. සෙදැහවතුනි ඔබේ ජීවිතයේ ලෞකික දේවල් වලට යම් ඉලක්කයක් තිබෙනවා ඒ පිණිසඔබ බලාපොරොත්තු ප්‍රාර්ථනා අපේක්ෂාවන් ඇතිකරගෙනත් තිබෙනවන්නේ ඒක ඔබේ මෙලොව ජීවිතය ඔබ දන්නවද මෙලෝ වගේම මරණේ මතු පරලොවක් තිබෙන බව ඔබ බොහෝ දෙනෙක් පරලොව විශ්වාස කරනවා එතකට බොදන්නවා මෙලොවින් පරලොවට යාමක් පැහැතිරුවවම තිබෙනවා කියලා මෙලවින් පරලොවිින් තවත්ලොවකට ඒලෝකෙන් තවත් ලෝකෙකට ඒලෝකෙන් තවත් ලෝකෙකට ආදී වසයෙන් මේක නිමාවට පත්වෙන එකක් නෙමේ හැබැයි මේක නිමාවට පත්කරන්නට පුළුවන් දෙයක් ජීවිතයෙන් ජීවිතයකට යනවක් කලක කියන්නේ සුගතියෙන් සුගතියකට යනව කියන එකම නෙමෙයි තන්හාව හේතු කරගෙන අවිද්‍යාව හේතුකරගෙන සත්වයන් සුගති දුගතිවල සැරිසරමෙන් මේ සසර ගමනක තමයි යන්නේ සසර ගමනක යන සත්වයන්ට ඒ ගමනට නැවතීම තබන්නට බුදුවරු පහළ වෙනවා බුදුවරු පහළ වෙලා නිදහස්වීමේ කතාව අපට කියලා දෙනවා. එතකොට නිදහස්වීමේ පණිවිඩය බුදුවරු පහළ වෙලා කියල දෙද්ද හැම කෙනෙක්ම නිදහස් වෙන්නේ. පිනතියෙන සත්වයන් නිදහස් වෙනවා. එහම් අද මේ ශ්‍රවණය කරන දේශනාව ඔබට කොතෙකුත් දුරට කොපමන හිතට යනවන්ද කියන එක ඔබ තමයි දන්නේ. අපි කරන්නේ ඔබට මග පෙන්වා දෙන එක විතරයි. ඒනම් අද අපි යහම අපේ ජීවිතේ වැදගත්ම කතාව මේ දේශනාව නම තතිය අනාත පින්ඩික සූත්‍රය. සූත්‍රපිටකයට අයත් සඥක්තනිකායේ සෝතාපත්ති සංයුක්තයේ සරකානි වක්ගේ තමයි අතිය අනාත පින්ික සූත්‍රය සඳහන් වෙන්නේ. මොලිමවන් ඔබට යෝජනාවක් කරනවා. ඒ යෝජනාව තමයි. මම සෝතාපන්න පලටවත් පත්වෙනවා කියන. පැතුම බලාපොරොත්තුූ අධිස්ථානය ජීවිතයට දෙන්න. ඉප මැරෙන ඉප දෙෙන ආ ඉපද ඉපදි මැෙන මැරි මැරි උපදදින බවගමනට නවාතැන් ටිත තබන්න. ඒ පිනිස් ඔබ ගන්න මූලිකම පියවර සෝතාපන්න පලේටවත් පත් වෙනවා කියන පැතුම බලාපොරොත්තුව අධිෂ්ථානය. ඒක හැබැයි පැතුමකින් බලාපොරොත්තුකින් අපේක්ෂාවකින් අවසන් වන එකක් නෙමි. පැහැදිලිවම ඔබ ක්‍රියාත්මක වෙන්නට ඕන දෙයක්. භාගිතුන් වහන්සේ සැවැත්නුවර වැඩඉන්න කාලෙ අනාත පින්දිික ගෘහපතිතුමා භාගතන් වහන්සේව නිතර නිතර බැහැදකිනට ආවා. එහෙම දවසක බුදුරජාන් වහන්සේ මෙන මේවිදිහේ ධර්ම අවවාධයක් දහම් කතාවක් එතුමාට පවසනවා. ගෘහපතිය. ආරය ශ්‍රාවකයා හට යම් විටක බයවෛර ඇතිවෙන කරනු පහ සංසිදී ඇදද. සෝතාපත්ති අංග සතරෙන්ද යුක්තවෙයිද ඔහු තුළ ප්‍රඥාවෙන් මැනවින් දකින ලද්ද. මැනවින් අවබෝධ කරන ලද ආර නයාය ඇත්තේද ඔහු කැමතිනන් තමාගැෙන තමාට මෙහෙම පැවසී හැක කෙකිනවා කොමත් තමාගෙන තමන්ට පවසන්ඩ පුළුවන් මම නිරයට සමුදුන්න තිරිසං අපායට සමුදුන්න ප්‍රේත ලෝකයට සමුදුන්න සමස්ත නරක තිරිසන් ප්‍රේත අසුරකෙන සතරපායටම සමුදුන්නා. අපායට නොවැටන කෙනෙක් වුණා. අනිවාරයෙන්ම නිවන පිහිටකොටගත්. සෝදාපන්න කෙනෙක් වනා කියන අභීත සිංහනාදය, ප්‍රකාශය කරන්නට පුළුවන් කියනවා. මෙනමී කාරණා තිබ්බොත් යම් කිසි ශ්‍රාවකයෙකුට අපි මුලින් බලමුූ ොද ඇතකර ගත යුතු කාරණා කියලා. ගෘෝපතිය ආරය ශ්‍රාවකයාට සංසි දෙන බය වෛරයේ ඇති වෙන කාරණා පහ මොනුවද බය වෛරයේ ඇතිවෙන කාරණා පහ සංසි දෙන්නට ඕනි මේ කාරණ පහ තිබ්බොත් බය වෛරයේ සංසිදුනා වෙනවා ඒතමයි ප්‍රාණ ගාතයෙන් වැලකීම තියන්නට ඕනි ප්‍රාණ හතිය නවත්වන්නට ඕනි සොරකම් කිරීම නවත්වන්නට ඕනි කාම මිත්‍යංචාරය නවත්වන්න ඕනි බොරු කියන එක නවත් අන්ඩත් ඕනි රහමර පාවිච්චි කරන එක නවත් අන්ඩත් ඕනි අපි අපේ ජීවිතල් නවත්වන දේවල් තියෙනවන එතකොට මෙනිමී කාරණා පහත්තය නවත්වන්ඩ නොකොටඉන්ඩ නොකර න්නවට කීනවා වැලකිනවා වේරමණී කියල කියන්නේ එක නොකර ඉන්නවා නොකොට ඉන්නවා වැලකිලා ඉන්නවා ගෘහපතිය ප්‍රාණගාතය කරන්නේෙක් ප්‍රාණගාතය හේතුවෙන් මෙලො වගේම පරලොවදිත් බයට වයුරට පත්වෙනවා ඒ වගේම දුක්දම් නස්විඳනවා න ප්‍රාණගාතයෙන් අත්මිදිච්ච කෙනෙකොට බය වෛර සංසි දෙනවා මෙලවදී හෝ පරලවදී යම් දුකක් දොම්නසක් කට ගන්න වනම් ඔහුට එක හටගන්නේ එන අපිට ඇතිවෙනම මානසි දුක් කායික දුක්වෙටත් පුළුවන් මේ කායික මානසික කියනම දුක් වර්ග දෙක අත් මුදෝලා තමාතුල්ම සංසිඳන්න නම් මුළුමනින්ම පාණගාතය නවත්වල තියෙන්න්නට ඕන. ප්‍රාණගාතය නවත්වල නැති කෙනෙකුට බයවයිර ඇති වෙනවා හිත අවුල් වෙනවා. සංසිදීමක් කටගන්නේ තමන්ට තමන්ම චෝදනා කරනවා. අන්න ඒ තමන්ට තමන් චෝදනා කරන එක නවත් අන්ඩ ඕනේ. කාරණංක දෙක සොරකම් කරන කෙනාට මෙලවදීම යම් බය වෛරය ඇතිවෙන කාරණා හටගන්නව නම් සොරකමෙන් වැලකිච්ච කෙනට බයවෛර හටගන්නේ කායිකව මානසිකව පීඩාවට පත්ව වෙන්නේ ඔහු සංසිදිච්ච කෙනෙක් වෙනවා ඔබ කාගෙවත් දෙයක් සොරකන් නොකරන කෙනෙක් නම් ඔබම හිතන්න බ තියෙනවද කාදවදයක්ක් ඔබ හොරම් කරන්නේ හොකං කරලනෑ ඔබට බයක් නෑ එතකට ඔබේ හිතට වෛර සහගත සිතිවිලි හට ගන්නවාද වෛරය සහිත සිතිවිලි හට ගන්නේ ඔබ හිත හොරකම සම්බන්ධයෙන් අවුල් වෙනවද ස්ොරකම සම්බන්ධයෙන් අවුල් වෙන්නෙත් නෑ අපේ හිතම හොරකන් කරන කෙනෙ කොරෙක්ඉන්නවා බය හටගන්න ඇත්්ද වෛරී සිතිවිලි හටගන්න ඇත්ද හිත අවුල්වෙෙන් නැද්ද අවුල් වෙනවා. ආය ශ්‍රාවකයා සොරකමින් අත් මිදිල ඉන්න නිසා හැකන සොරකම නවත්තල තිෙන නිසා බයක් වෛරයක් හටගන්න හිත අවුල් වෙන්න ෙත් නැෑ කොවිතරන් සැනසීමත්ද බලඩකු. ඊලංකාරණය අනාචාරයේ හැසිරන කෙනෙකුට බය හට ගන්නවා. වෛරේ හටගන්නවා. අනාචාරයේ හැසිර කෙනාට බය වෛරයේ හටගැනීම නිසා හිත අවුල් වෙනවා. තමන්ට තමන් චෝදනා කරනවා. අනාචාරෙන් හැසිරිච්ච කෙනෙකුට බයක් හට ගන්නින්ත්තේ. වෛරයක් කටගන්නෙත් නෑ හිත අවුල් වෙන්නෙත් නෑ. චරිත පාරිශුද්ධිය කොයි තරම් වැදගත්ද කියන එක එක අපට පෙනෙනවනේ. එකන ඇතුලාන්තය කැළබෙද්ද අසංවොරවෙද්දී කයට සැනසීමක් නෑ. හිතරත් සැනසීමක් නෑ. නත් ඇතුලාන්තය නොකළබෙද්දී සංසි දෙෙද්ද. අපි නිරන්තරයෙන්ම සංසිදිච්චායි බවට පත් වෙනවා මේ පංචසීල ප්‍රතිපත්තියගෙන ලෝකයේ දියුණුම සංකල්පයක් දියුණුම ක්‍රමයක් මෙක ආනිසංස ධන්න නැත්තං පන්සිල්ල වටිනාකම එරුම්ගඩ බැවෙනවා හැබැ පන්සිල්ල වටිනාකම දැනගන්න දැනගන්න දැනගඩ තමන් වැදගතෙක් වෙනවා ආත්ම විශවාස ඇතිවෙන ආත්ම අභිමහණ ඇති වෙනවා. එක මෙලොවදී සිද්ධව ලෞකික කාරණ අධ්‍යාත්මික පදනමක් ගොඩ නැෙනවා. ඇයි මාන කැළැඹීම සංසිඳීමම වටින් නැද්ද මානසික කැළැඹීම සංසි දෙන්නට අපි මුලින්ම කළ ේතු දෙයක් නමයි පංච සීලපතිපදාව තුළ ජීවත්වීම. කායිකරෝග මානසිකරෝග බොහෝ මේකට විසදුම පංචසීලපතිපත්තිය තුළ තිබෙනවා මේක මේ බණකතාවක් හැටියට සීමා නොකොට ඔබේ ජීවිතත් දැකීම් තුළින් ඔබේ ප්‍රතිමත් මේ ප්‍රතිපත්ති මේ කාරනා තුලින් ඔබම හිතන්ඩ ඔොම දකිින් නේද ඒක අන්නේ ඔබට රැකෙන සිල්පද ගැන හිතන්ඩකු නොරැකෙන නෙමේ ඔබට රැකෙන සිල් පදහා සම්බධයෙන් ඔබට අවුලක් නේනෙ හිත චෝදනා කරන්න නෑනි ලෝකයාගෙන් චෝදනාවක්ෙන් එත්නේ ඔබට නොරැෙන සිල්පද ගැන හින්න. ට නොැෙන සිල් පදවලින් මුලින්ම ඔබ ඔබට චෝදනා කරනවා. ඔබ සමීපතම ඔබේ සමීපයේ ඉන්න අඇත් ඔබට චෝදනා කරනවා. මෙසේසේ මොබේ හිතවුල් වෙනවා. ඔබට බය තැතිගැනීම වගේ දෙගිඩියාවන් හටගන්නවා. බොරු කීමනත් එහෙම තමයි. බොරු කියන කෙනෙකුට බයවයිර හටගන්නවා හිතවුල් වෙනවා. හැබැයි බොරු කීමෙන් වැලකිලාඉන්න කෙනෙකුට බයක් වයිරයක් හට ගන්නෙත් නෑ. මානසික වුල් වෙන්නෙත් නෑ. බුදුජන දේශනා කනවා රහමෙර පාවිච්චි කරත් එහෙමතමයි කනවා. රහමෙර පාවිච්චි කරද්දිී බයවෛරය හටගන්නට ඒක හේතුවක් වෙනවා. ඒ වගේම මන සවල් වෙන එක අමුතු එෙන්ම කියන්න ඕන්න මන සසුල්ල නෝ කෙලා කොහොම හමර පාවිච්චිකනගේ මානසිකත්ව තමයි මුූලිකව වල් වෙන්නේ පස්ෙ තමන් කෞුද කල මන්ට අවබෝද කරගන්න බැර වෙනවා. කම්ම හැල්ලි වෙනවා. සරිර සෞඛකෙට හානි වෙනවා. අපි කොතෙකුත් ධරම දේශනාවල මේවා ගැන කියල දීලා තිබෙනවා. එතකොට පන්සිල් කඩන කෙනෙකුට බයවයිර හටගණ්ඩ පුළුවන්. හිත අවුල්ලුවෙන්ඩ පුළුවන්. ඇැබැයි පන්සිල් සුරක් කෙන කෙනෙකුට බයවයිර හට ගන්න එත් නෑ හිත අවුල් වෙන්න ත් නෑ. බුදුරජාණන්ස මෙහම දේශනා කරනවා. සංසිල්ල රක්ෂා කරණ කෙනාගේ ජීවිතය ඇතුළ ලාන්තේම සංසි දෙෙනවා. සසුන් බවක් ඇති වෙන ඒ සසුන් බව ඔබට අශ්‍යද නැද්ද. ඔබ තමයි තීරණය කරන්න ටඕනි. සංසුන් බව තුළ ආතතිය නෑ විශාදේතත්ත්වයක් නෑ හැබැයි කැලැඹීම තුළ ආතතියතිනෝ විශාදේතත්වය නවා නොයෙකුත් මානංසික රෝගහට ගන්නවා. එනම් නැවතත් කියනවා. පංච සීල පතිපත්තිය තමයි දියුණු සංස්කෘතික ලක්ෂණය. දියුණු ආගමික ලක්ෂණය. ඔොනු ඊළඟ කාරණය. සෝතාපත්ති අංග හතර කියලා කියන්නේ කුමක්ද. සෝතාපන්න වීමට අදාළ පදනම දාගන්නවා කියන්නේ කුමක්ද. බුදුරජානස මෙහෙම විග්‍රහ කන්නවා. ගෘහපතිය තැමේ ගෘහපතිය කෙ කවු අනාත පෙන්්ඩික සිතු බාදන දහම උපදෙස්. බ ුදුජාන්ස ළඟ හිටියයන බ නම කිලවම දුජාස කා කරන්නේ ඔබ එම හිතන්න ටෝනි ගහපතිකන පලි වචනය ගෘහපතිය ඒ ගෘහපතිකන වචනෙන් ආමත්‍රය කරන ඔබව වනස්සේ මෙහෙම පවසනවා ආය ශ්‍රාවකයා බුදුරජුන් ගැන කාටවත් වෙනස් කළ නොහැකි ප්‍රසාදයක් ඇති කරගන්නවා කිසිම හේතුවක් නිසා බුදුරජාණන් වහන්සේ ගෙන තියෙන ශ්වාන්සය පලදි වෙන්නේ ඒක කැළඹවෙන්න එක වෙනස් වෙන්න ඒට හානි වෙන්නේ. එක තිරසාර පැහැදීමක් තිරසාර ශ්‍රද්ධාවක්. කොහොමද තිරසාර ශ්‍ර්ධාවකට වෙන්නේ. බුදුරජාණන් වහන්සේ තුළ පැවති ගුණ අපි එකන්න එක එකින් එක එකන්න එක සිහි කරනවා. වචනෙන් කියීනක් කියෙ මේ සිහි කරනවා හිතර තමයි දෙන්න පණිවිඩි කැන හිතට ලබා දයුතු පනිවිඩේ කටින්කියවොල් හරි යන්නේ. හිතට ලබාදැන්නඩ ඕනු පණිවිඩේ හිතටම ලබා දෙන්ඩ ඕන. එක මේ වගේ. ඔලූ කැක්කුමට ඔලුව කැක්කුමක් තියෙන කෙනා නේද. ඔලූ කැක්කුමට දාල බෙත් බොන්ඩප දැ අපිත්ොත් හිසරදට දාලා බෙහෙත් තමයි පැසට මෝල් කලා කියන්නේ විද වෙෙනද මොලින් තින පැස මල්තයි බෙහි ද්‍රක්ග්ගක පැරිට මෝල් විධ වෙලඳ නාාම තියවා එතකොට හිස්සරදදයට පැරසිට මෝල් තමයි බෙහිත අපි හිස්සරදේ අසමෝදකම් බොඩුවන්ද මගේ ලෝකක්කම ඇසමෝද ගන්ටික් ිගොත්හරකිී හරියන්නේ එතකොට හිසරදයක් ඇතිවිච්ච වෙලාවට දිය වැඩියාවට බෙන ොත ෙත බි හරනවාද හරියන්නේ ඔන්න බඩය අමාරුවක් හෙදෙන ප ඩ අමාමරුවට පැසට මොල් බොන්නේන. බඩයාමාරුව අපි සාමාන අසමෝදකම් බොන්න ඩයමාරුවට අදල බෙතක් බොනවා. දිය වැඩියාවගේ තත්වයකති පැරසට මෝල් බොන්නෙත් නෑ අසමෝදකම් බොන්නෙත් නෑ. දියවැඩියාවට අදාල බෙහෙත් බොනවා. දැ මට් ෆෝමන් කියලා ප්‍රසිද්ධ බෙහෙතත්තියෙන් දේවැඩියා පාලනය කරන්න. අන්නේ වගේ බුදුරජාණන් වහන්සේ ගැෙන ශ්‍රද්ධාව ඇතිකරගන්න නම් බුදුගුණ හිතන්න ඕන හිතන් ඕනකින වචනමං කියනවා යල්ිය ල තන්න ඕනේ. බුදුගුණ හිතන්න 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 තමයි ශ්‍රදධාව හට ගන්න. කොහොම බුග හින්නට ඕ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රසාධ සිත පත්දන්නට ඕනේ බුදුරජාන් වහන්සේ නි කෙලෙස් ගරූපදෙස් රහිතව ධර්මය අවබෝධ කළ උත්තමයෙක් අවබෝධයට අනුව ජීවිතය ගත කළ උත්තමයෙක් නිවන් මග සොයාග නිවනට වැඩි උත්තමයෙක් තුන් ලෝකයේම අවබෝධ කළ උත්තමයෙක් අකීකරු පුද්ගලයන්ව ධර්මයෙන් දමනය කළ උත්තමයෙක්. දෙවියන්ටත් මිනිස්සුන්ටත් නිවනට යන පාර පෙන්න පුත්තමයා අවබෝධ කළ ගැමුරු පනිවෙඩය අන්නයටත් සරලව සුගම ලෙස මහාකරුණාවෙන් පැවසූ උත්තමයා. මේ හැම බුදුගුණයක් මදරා වැඩසිටීමට තරම් පින්වන්තු උත්තමයා. දැ මම පාලියෙන් තියන බුදුගුණ සරල සිංහලින් තමයින වචන්නමයකින් කිීව. එතකොඩේ බුදුරජාන්සේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචාන සම්පන්න සුගත ලෝක විදු අනුත්තරෝ පපුරිසිදම සාර්ථී සත්හා දේව මනුස්සානම් බුද්ධ බගවා කියන ගුණයන්ගෙන් යුක්තයි කියලා යලි යලි යළි යලි නවත නවත නැවත නැවත ඉඩ ලැබෙන හැම වෙලාකො බුදදුගුණ හිතන්නට ඕනේ. එතකොට තමයි ශ්‍රාවකයාට ශ්‍රද්ධහෝකදින් හිතන්නකු ආදරේ කරන කෙනෙකුම් හැම නිතර ආදරය කරන කෙනගෙන හිතද 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 ආදරම ඇැවෙනවා. ඒක ආදරණයාය, ශ්‍රදධහාවෙන අයමකද්ද. ශ්‍රද්්‍යාවයිනයාය තමයි. ්‍රද්ධාව ඇතිකරගත යුතු කාරණා යළියලි හිතීම පළමු කාරණය තමයි බුදුරජාණන් වහන්සේ ගැන පහන් සිටතිවිලි ඇතිකර ගෙන බුදු ගුණ සිහිකිරීම. දෙවන කාරණය සෝතාපත්ති අන්ග හතරක්නේ ඕන දෙවන කාරණය. බුදුරජාන් වහන්සේගේ ධර්මය ගැන කිසිම කෙනෙකුට වෙනස් කරන්නට බැරි හිතේ පැහැදීමක් ඇතිකර ගන්නට ඕනි. හොමද ඇති කර ගන්නේ ඒක අත්තර ියෝකයෝඉඳල හරරිියන්න. සිහි කරන්නට ඕන දෙයක්. කොහොම දරමේ ගුණ සිහිකරන්නේ. දරමේ ගුණ සිහිකරන්න වෙන්වෙන් වසයෙන් ගුණ තියෙනවා. ඒ දරමයේ පළමු ගුණේ තමයි ස්වා කාත දෙවන ගුණේ සන්ධිට්ටික තුන්වන ගුණේ අකාලික හතරවණ ගුණේ ඒහි පස්සික. පස්සවන ගුණේ ඕපනයික හයවන ගුණේ පච්චත්තං වේදි තබ්බෝ වි්ඥෝහි දැේ පාලිය බුදුරජාණන්සගේ භාෂාව දැන් අපේ භාෂාවෙන් අපි මේක පරිවර්තනය කරගන්නට ඕනේ. ධර්මයට අනුව අපි ඕන ඕන දිහට නෙමේ ස්වාකාත කලකෙන දරමය පළමු ගුණේ සු අක්කාත එතකොට ඒක සඳියනාම සු අක්කාත ඒ එකට එක තුන්නහාම ස්වාක්කාත හරිද ස්වාක්කාතය කළ කියන්නේ? මැනැවින් දේශනා කොට තිබෙනවා. ඉතාමත්ම හොඳින් පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා කියන එක තමයි ස්වාක්කාතය කළ කියන්නේ. මැනවින් පැහැදිලිව පිරිසිදුව දේශනා කලා තියනෙන කුමක්ද. සතිස් බෝධි පාක්ෂික ධර්ම. සතර සතිි පට්ටානය ගැනි තා හොඳින් දේශනා කර තිබෙන. සර සම්යයක්පධන වීරියයගෙන ඉතා හොඳින් දේශ කර තිබෙනවා. සතර ඉදදිපාද ගැන ඉතාමත්ම හොඳින් දේශනා කර තිබෙනවා. පංච ඉන්ද්‍රය ධර්ම පිළිබඳව ඉතාමත් හොඳින් දේනා කොර තිෙනවා. පංච බලධර්ම පිළිබඳු ඉතාමත් හොඳින් දේශනා කොට තිබෙනවා. සප් බොද්ජංග පිබඳු ඉතාමත්ම හොඳින් දේශනා කොට තිබෙනවා ආයස්ාංකික මාර්ග පිළිබඳව ඉතාමත් මහොදින් දේශනා කොට තිබෙනවා ඒතරක් නෙමේ මෙලොවගෙන ඉතාම හොඳින් දේශනා කොට තිබෙනවා ලෝග තා ම හොඳින් දේනාකොට බෙනවා. සත්පුරෂයන් ගැන ඉතා හොඳින් දේශනාකොට තිබවා. සත්පුරර්ෂ ොබන සත්පුරුෂයන් ගැන ඉතා හොඳින් දේශකොට බෙනවා. කුසලය ගැන ඉතා හොඳින් දේශනාකොට තිබෙනවා. අකුසලය ගැ ඉතා හොඳින් දේශනාකොට තිබෙනවා. පින ගැන ඉතා හොඳින් දේශනාකොට තිබෙනවා. පාපේ ගැන ඉතා හොඳින් දේශනා කොට තිබෙනවා. ස්වාකාත කියන්නේ එකයි. පැහැදිලිව පිරිසිදුව ඉතා හොඳින් දේශනා කොට තිබෙනවා කියන අර්ථයෙන් ස්වාකාත කෙලා කියනවා.ඇතුරරැ සිංහලලා අපි මෙ මේ විදි සිංහලයි බනිි ගෙන ගන්නට ඕනි.නිකන් ස්වාකාතයි ස්වාකාතයි ස්වාකාත ස්වාකාතයි කිවට එක තේරෙන්නේන්න හිට යන්න ඇයි ස්වාකාත කියීන වචනේ තේරුුණ දැන කොම ස්වාකාත ධර්මයකව බෝදු වෙන්නේ. ඒ නන් ස්ෝතාපන්නවීම් පිණස්ස ධර්මය ගුණත් සිහි කරන්නට ඕනි. ස්වාකාතයි. මොකන්ද ස්වාකාත භගවතා දම්ම භාගතන් වහන්සේගේ උතුම් ධර්මය. සන්දිිට්ි සන්දිිට්ටිකෝ කෙන එක හරිම වැදගත් අතනයක්. සන්දිිට්ටිකෝ කළ කියන්නේ මේ කාලයේදී මේ ජීවිතයේදී අවබෝධ කරගන්න පුළුවන් කෙන එකයි. එන මේ ධර්මය අදක්ෙන තිෙන මේ ධර්ම හැසිරෙන මේ කලමි වර්තමානය තුළ කොඩි අනාගතයදම වර්තමානය තුළ ධර්මය හැසරෙන්න්නට ඕනි මේ ජීවිතයේ දී ප්‍රතිඵල ලැබෙනවා ඒකයන්නේ ඔන්න ළමයි ස්කෝලය යනවා විභාගවලට මොන දෙනවා ප්‍රතිඵලයනවා ප්‍රතිඵල එන්නේ මේ කාලේ දීද වෙනත් කාලකදීද කියන්න බලටැන මේ ජීවිතයේ දීද වෙන ජීවිතයක දීද අන්නේ වගේ එකක් මේ කියල දෙන්නේ ගොවිතැන් කරන ගොවිය වගා කරනවා දස්වන්න එන්නේ මේ ජීවිතයේ දීද මලාට පස්සෙද. අන්නේ වගේකක් මේ කියන්න. දොස්තරලගෙන් බෙහෙත් ගන්නවා වෛදවරුගෙන් බෙහෙත් ගත පස්සෙ ලෙඩා සුව වෙන්නේ මෙලවදීද පරලොවදීද. අන්නේ වගේකක් මේ කෙල දෙන්නේ. ඔබ ධර්මය හැසිරෙනවා. මාර්ග පල්ල බෙන්නේ කවදද මලාට පස්සෙද නැහැ. ධර්මය හැසසිරෙන මේ කාලයේ දීමම පති පඵල ලැබෙන එක විශ්වා කරන්න. දෙමර අධ්‍යාපනිික න්‍යාය ගොවිතැන් කිරීම න්‍යාය වෛද්‍යවරුන්ගේ න්‍යාය විස්තර කලාන් ඒ වගේ ධරමේත් අවබෝධවීමේ න්‍යායක් තියෙනවා. සන්දිිට්ටිකෝ මේ ජීවිත කාලයේ දීමම අවබෝධ කරගඩ පුළුවන්. අවබෝධ කරන්න කලේ මොලිින්ම මේක විශ්වාස කරන්න කරගන්න පුළුවන් කියලා. හරිද සන්දිිට්ටිකයි. ක මේ ජීවිත කාලයේ දීම සෝතා පන්න වන්න පුළුව. ර්ග පලයාන්ට පත්තවෙෙන්ට පුළුවන් එක තමන්ගේ පින මත තමන්ගේ ශක්ති මත තමන්ගේ කැපවීම මත සිද්ධ වන එකක්. සන්දිිට්ටිකු අකාලිකෝ කාලය හරස් වෙන්නේ එක න්නේ කල් ඉකුත් වෙන්නේ ලෝක හැම දෙයක්ම කල් ඉකුත් වෙනවා කොටින්ම මේ අපි පවා කල් ිකුත් වෙනවා. මීට අවුරුදු දහයකට කලින් දහැක ළමයෙක් මේ වෙද්දී අවරුදු විශස්සයි මීට අවුරුදුූ දහකට කලින් අවුදු විස්සහෙක්කනෙන කිටියකීමක මේ වෙනකොට අුරුත් තිහයි. තර බීමෙද්දී මෝරලා තවරුද දහයක් කැනෙකොට හතලි හයි තවරුද දහයක් කැනකොට පණහයි නේද එතු ර අප මේ පාට පෙනුම නිරෝගිකම් කායක මානසික සවවිශක්තියෙන් පරිහානියට පත්වෙනවා. එතකොට අකාලිකයි කලා කියන්නේ බුදුරජාණ සු ධරමයට කල්ලිකුත්වීමක් නෑ. ඒ කියන්නේ. බුදුරජාණන් වහන්සේ මීට වසර දෙදහස් පන්සීකට කලින් චතුරවාර්රි සත්ත්‍යයක් දේශනා කලාන මේක තමයි චතුරවාර සත්‍ය කියලා. ඒක අදටත් චතුරවාර් සත්‍යය. පරණ වෙලා නෑ. හරිද අලුත්වීමකුත් නෑ. අනාගතත් ඒක මතමයි චරවාාරි සත්ත්‍ය උවහන්සේ එදා දේශනා කොට වදාල දුක අදරත් දුකයි නාගතෙත් දුකයි. උස්ේ එදා දේශනා කලාන දුක්ක සමුදය තන්හාාවයි කියල අදත් දුක හටගන්නන්නේ තන්හාාව නිසා. මතුමත්ඒ දුක හටගන්න තන්හාාව නිසා. උන්වහන්සේ එදාදේශනා කලාන දුක්ක නිරෝධය නිවන කළ කෙන තෘෂ්නා නිරෝධයයි කියලා අදත් එහෙෙනම් තන්හාාව නැති කිරීමෙන් තමයි නිවන්දකින්න ලැබෙන්නේ. තන්නහා දුරු ොට අදකින් නිවන නෑ අනාගතයේදිත් තෘෂ්නාව දුරු කිරීමෙන් මයි නිවන් දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එකන අනාගත ශාසන වලත් එහෙමමයි. තන්හානිරෝධය නිවනයි. එදත් එහෙමයි අදත් එහෙම අනාගතෙත් එහෙමයි. අතීතයේත් දුක අවබෝධ කලේ තෘෂ්ණාව ප්‍රහාණයකට නිවන ශක්ෂාත් කළේ ආයස්ථාංක මාර්ගයට ප්‍රගුණ රීම. දැනුත් එහෙමයි. දුක අවබෝධකොට තෘෂ්ණාව දුරුකොට නිවන ශක්ෂාත් කරගන්න නම් අනුගමයක යුතු වැඩ පිළිවිලාරය ස්ථාංක ආර්ගයි. අනාගත ශාසනවලත් මේකම තමයි ක්‍රමය. අකාලිකයි කියන්නේ එකයි පින්නතුනින්. කාලයේ වෙනස් වන නා කල ධරමේ වෙනස් එෙන්නේ. හැම එකක්ම වෙනස් වෙනවා. ආහාර රට එතකොට අපි ගත්තොත් එෙ මේ මුදල් ක්‍රම බලන්ටක. ඇ මුලි අපි හතින මස්ස අඩ මස්ස ේ එහෙම තිබල තිෙනවන මුදල් ක්‍රම ඉරස මෙ එකක එකේක ක්‍රමවලට ආවා. සත ගණන් ආවා ඊට පස්ස සත ගනම් රුපියල්ලුණා එහ මෙහෙම වෙලා මුදල් වල වටිනාකම්පවා වෙනස්සෙනවා දැන් අපි ගත්තතුොත් එක්දස් නමසය හැට නමේදී ඇමරිකානු ඩොරයා ගණ්ඩ ලාංකීය රුපියල් පවිච්චි කරන්ඩ නේ රුපියල් හයයි පණහයි ඩොලර එකක් හැයි පණහයි එ දස් නමසය හැටනමේදී. එතකොට දෙදස් විසිතුනේ ජනවාරි වෙනකොට ඩොල්රේක වටනාකම රුපියල් තුන් සය හැත්තෑවකට වගේ මුදලකට ගියා. දැ විස්ස විසිතුන මැයි අග වෙනකොට අද ඩොල්රේ වටනාකම රුපියල් දෙස අසු හතයි. අ හැමිකක්කුම වෙනස්ෙන උච්චාවාචනය වෙනවා. චතුරවාර්රි සත්‍යය උච්චාවචනය වෙන්නේ. තේරුම් ගන්් විලාසිතා ක්‍රම වෙනස්වෙනවා. මිනිස්සුන්ගේ ගති සිරත් වෙනස්වෙනවා. හැම දේම වෙනස් වෙනවා. නමුත් චතුරවාර් සත්‍ය පණි විඩේ වෙනස් වෙනෑ. එක පැහැදිලි කරගන්නට ඕන. එනක් හැම කාලේම අවබෝධ කරගන්න ති එකමධර්මයක්. එක තමයි වහවා බෝදධ කරගන්න වහන්ස ගණ ඕන. ඊළඟ කාරණය ඒහි පස්සික මේ දරමය කරා පැමිණන්නට ඕනි ඒකන්නේ බස්සකින් කෝච්චිකින් එනවාවගේ කියන එකක් නැහැ මානසික වෙන්නට ඕන දරමේ වෙත මානසික වෙන්නට ඕනේ අන්න එතකොට ඔබ ලංකාව හිටියත් විදෙශ ටක හිටියත් දරම මේේ වෙත මානසිම් පැමිණ නම් ඔබ තමයි දරමය අද කියෙනකෙන අබෝධ කන කෙනා ඒහි පස්සික කියන්නේ එකයි ඕපනයික කාගෙවත් පස්සෙගිහිල්ල අපිට අහ ගණ් ඕන්නේ අනේං අවබෝධ කලලා දමට අවබෝධ වෙලාද දැම්මම් කොයි මාර්ග පලයේ දින්න කියලා. කාගෙන්වත්තය හැන් පින්සෙන්ඩුවවී හන්ඬ දෙයක් නෑ. තමන්ටම වැටහෙනව අවබෝධ වෙනවා. තමන් දැන් කොතනද ඉන්න කියලා. එක හරි ගමනක් යන කෙනා. මාර්ගය හරියට දන්න වනා. එයා දන්නවා දැම්මම ගමන පටන් අරං අසවල් තැන ඉන්නේ. ම මෙච්චර දුර පැමණියයාචර දුර න්ට යෙන. හිතන්නකෝ අපි ගාලු පාරිෙන් මාතරය යනවා කොළමිදල යන්නේ. දැන් අපි හිතමකෝ අධිවේගී මාර්ගය එනෙමි එක්සස්වය එක එනෙමි අපි යන්නේ ගාලු පාරි කොළොමින් පටන් ගත්ත ගමන දැන් අපි දන්න ඔන්න ගල්කිස්ස දෙහිවල දෙහිවල ගල්කිස්ස එරෙස මොරටුව. පහොරන් ඔන්න බාන දුර කළුතර එවිදිහෙට අපි යනවා. ගිහිල්ල දැන් ඔන්න අම්බලංගොඩ අම්බලංගොඩ ඉඳලලා දැන් යා දන්නවා දැන් කොළමිදල මම අම්බලංගොට්ටාව. අම්බලංගොඩ ඉඳල දෙැමට තවත් දුරයා යන්නට තියෙනවා. ගාල්ල මාතර ඒවගේ පින්න තුනි දරම්මාග හැතරෙන් කෙනාති එකේකිරගේ පස්ස ගිහිල්ල මම දැන් කොයි මාර්ග පලේ දින්න දැම්බන් කොතන දින්න කියෙලා හන්ඩ ඔන්න තමන්ටම අවබෝධ වෙනවා තමන් කොතනද ඉන්න කියලා. ඉගෙන ගන්න දරුවක් ගණඩකු එක වසර ඉඳලා උසස් පල දක්වා ඉගෙන ගදී දරුවා දන්නවා දැම්න් පාසල කීවිණි වසරදි ඉන්න කියලා. දරුවවා එකනග න දැම කියීවිි වසර ඉන්න කෙ ඇන්ඩකු කියනෑ. ධර්ම අවබෝධ වවිදිටෙහෙමයි. ශ්‍රාව කියාදන්නවා දැම්බන් ගෙන සෝතා පන්න මාර්ගයේද දැම්මන් සෝතා පන්න පලයට පත්තිලාද. දන් මහන්සි ගන්න සකරදාගාමී වෙන්ඩද. සකදාගාමී පලයට පත්වෙලාද කියල ශ්‍රාවකය අදන්නවා. ඕපනයික කියලා කිය නකයි. එකරි ප්‍රඥාවන් ජන එකක් මෝඩ විදිහයට යන ගන්නෙමි. නොදැන යන එකක් නෙමේ දැන දැන යන එකක්. නොදැන කොහොම දෙ යන්නේ දැනගෙනමයි යන්නේ. පච්චත්තං වේදිතබ්බූ විඤ්ඥුහි. විං්්‍යෝ කරල කෙන ප්‍රක්්ඥාවන්ත කෙන. පච්චත්තං වෙදිත බෝ කල කියන්නේ මේ දරමේ වෙන්වෙන් වසයෙන් අත්දකිනවා. ස්කන්ද වසයෙන් ධාතු වසයෙන් ආයතන වසයෙන් පටිච්ච සමපාද වසේ මේ ධරමේ අදකින්න පුළුවන්. එතකොට මෙන මේ ධරමේ තියෙන ගුණ අපි එකන්න එක එකන්න එක සිහි කරන්නට ඕනේ. අ එතකොට පිට පුදුරජන්හන්සක ධර්මය ගැන හා ්‍රද්ධාවක් කටගන්න. ඊට වස්සේ මොන පනිවිරයක් ලැබුණත්. ඒ ධර්මයට අප පිටුපාන්නේ ධර්මය ධර්මයමයි. ශ්‍රාවක සංගයා ගැනත් ස්‍රද්ධාවක් ඇතිකරගන්න සෝතා පන්නවීම් පිණිස් පවතින තුන්වන මාරගන්ගේය. ආර සංගයා ගැන පැහැදීම ඇතිකරගන්නවා. ඒ ආර සංගය ගැන ඇතිරගන පැහැදීම නොසෙල්වෙන නොවෙනස් එකක් බවට පත්වෙට ඕනේ. ඊට පස්ස පින්නතුනි. ආරය ශ්‍රාවක සංඝයාගේ ගුණ එකින් එක එකින් එක සිහික රද්දී ඔන්න ශ්‍රාවකයාට බතුමාකාර බලවත්. ්‍රද්ධදාවක් හටගන්නවා ශ්‍රාවක මහා සංඝයා සුපටිපන්නයි, උජුපටිපන්නයි, ඥාය පටිපන්නයි, සාමිජි පටිපන්නයි ආහුනේයයි පාහුනේයයි දකිනේයයි, අංජලි කරණීයයි අනුත්තරම් පංයක් එත්තනම් ලෝකස්ස ගුණයෙන් යුක්තයි කියන. ආර මහා සංගයා ගැන කාටවත් වෙනස් කළ නොහැකි විදිහේ පැහැදීමක් හටගන්න. තකට ආර සංගයා ගැන පැහැදීම ඇතිකර ගන්නට හේතුවන දෙයක් තමයි රහතන් වහන්සේලාගේ ජීවිත කතාත්දනය කිරීම. තේරගාතා තේරීගාතා කෙන ධර්ම කොට්ටාස දෙකේ ශ්‍රාවක මහාහ සංගරත්නය ගැන පැදිී ඇැතිකරගන්න පුළුවන් පුදදුම දහන් විස්තරතියනවා. උන්වහන්සේලා ලැබිච්ච දෙකින් සතුරවෙච්ච හැටි අල්පේච්චව ජීවත්වෙච්ච හැටි වීරිය වන්තව ජීවත් වෙච්ච හැටි උදකලාවෙන් දිවිගවපු හැටි නිවනට කැපවෙච්ච හැට. උන් වහන්සේලා ධරමය වෙනුවෙන් ජීවිත කැප කළ හැටි. එතුකට අපිට තර ආරය ශ්‍රාවක සංඝයා ගැන පුතුමාකාර බලවත් චිත්තත් ප්‍රසාදයක් හට ගන්නවා. ත අපි දන්නවා මේ ශ්‍රාවක සංඝයාට දන් පැන් පිදිය යුතුමයි. වන්දරාමාන කළ යුතුමයි. ගරු කොළ යුතුමයි. උන් වහන්සේලා අපි අනුගමනය කළ යුතුමයි කියන බලව ශ්‍රද්ධාව අපි තුළ හට ගන්නවා. ෝතාපන්නවීම් පිණිස පවතින හතරවන කාරණය තමයි ආර කාන්ත සීලයෙන් සම්‍යත වෙනවා. ආරකාන්ත ආරයන් වහන්සේලා කැමති සීලයේ ආරි කාන්ත සීලයඒසීලේ තමයි පච සීලය ආරකාත සීලය කළ හැම තැන පෙන්නල තියෙන පංචසීලය ඒ සීලය විඳිච්ච එකක් වෙඩ බෑ. සිදුරු සහිත එකක් වෙන්න බෑ ඇැ ස හිත පැල්ලම් සහිත සීලයක් වෙඩ බෑ. නුවනැත්තන් විසින් පසන ලබන සීලයක් වෙඩ ඕේ. දෘෂ්තිවලට හසුනොවන සීලයක් වෙන්නට ඕන. සමාධය පිණිස හේතුවන සීලයක් වෙන්නට ඕන. කෙනෙ පංච සීලය. මුල සිට අගදක්වා දගසිට මුලදක්වාද. මැද සිල් පදත්. අවුලක් නැතුව ඉතාමත් මහොදින් රැකගත්තුත්. අන්න ඒ සීලේ තමයි නිවන පිණස පවතින සීලේ බවට පත් වෙන්න. සීලේට කියනවා ආර කාන්ත සීලය කළකිනවා එතකොට මෙනමේ සඳහන් කරන ලදද තතාගතයන් වහන්සේ පිළිබඳව ශ්‍රී සද්ධරමය පිළිබඳව ආය සංග්‍යා පිළිබඳව වගේම ආරකාන්ත සීලයක් ඇතිකර ගැනීම තමයි සෝතාපන්න වීමට පදනම කෙලක කියන්නේ. ත සෝතාපන්න වීමට පදනම දාගණ්ඩ නං ශ්‍රාවකයා සෝතාපත්ති අංග තමාතුල්ට හමනවා ගන්නට ඕනි. ම මුලිමකිවේක අපිට පැත්තුමාක් බලාපොරොත්තුවවා අපේක්ෂාවක් තියෙන්න්නට ඕනි. ක දැ ගෝල්ලක් කියලා කියනවන්නේ හැබයි ගෝල්ල එකක් තිබට මද අපිට සිිස්ටම එකක් තියෙනට ඕනි. සිිස්ටම එක ෆලෝකරදදි තම අපි ගෝල්ල එකක වෙති යන්නේ. හරි මාර්ග පල් ැබීමන අප ඉලක්කය ඒ මඟපල්ල ලැබීමේ ඉලක්කේ වෙත යන්නට අප යම්සි ්‍යයක් වැඩ පිළිවෙලක් තිබෙනවා. අන්න ඒ න්‍යාය වැඩ පිළිවෙල ක්‍රමාණු කූලවානි ගමනය කරන්නට ඕනි ඉට පස්සේ බුදුරජාණාහසමේ අනාත පින්්ඩික ගෘහපතුමාට පවසනවා ඔහු තුළ ප්‍රඥාවෙන් මැනවින් දකින ලද්ද මැනවින් අවබෝධ කරන ලද්ද කවරනම් න්‍යායක් ඇත්්ටේද ඕන න්‍යායක් ගැන කතා කනවා ඕන න්‍යායි විස්තර කරනවා මෙහිලා ආරය ශ්‍රාවකය අයික යන්නන්නේ ධර්මය හැසරෙන තැනැත්තා පටිච්ච සමුපාදය ඉතාමත් මොහොදින් නුවනින් මෙැෙහි කරනවා. උගද සිහි කරන්නේ පටිච්ච සමුපාදය ඉතාමත් මොහොදින් මෙෙනෙහි කරනවා.ොමද සිහි කරන්නේ ඉති ඉමස් සති ඉදං හෝතිී ඉමස්ස උපාදා ඉදං උප්පාද්ජති. ඉමස්මිං අසති ඉදන්න හෝත ඉමස්ස නිරෝධ ඉදන් නිරුද්ජති දහම් පාසලේ දහාය කොළහා වගේ පන්තිවලදි අනිවාරයම අපිට උගන්න න්‍යායක් තමයි ආරය ්‍යාය. එතකොට විභාගවලද අනිවාරයමී ආරණයය ගැන කියවෙනවා. නමුත් අපි විශෂේක කට අනු ආරණයාය ගැනගත්තට ආරණයාය කොහුද ක්‍රියාත්මක වෙන්නේ එක නැගෙනහිටියන. ආරණයායි ක්‍රියාත්මක වෙන්නේ තම තමන් තුළමයි. බුදුරජන්ස දේශනා කරන්නවා ආය ්‍යයාය තමයි මෙිනිහි කරන්නේ ශ්‍රාාවකය. සෝතා පන්නවීම් පිණිස එතකොට ආරණයාය සිහිකරන කොට ශ්‍රාවකය රවබෝධ වෙනවා අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ. සංස්කාර නිසා තමයි විඤ්ඥානය හට ගන්නේ. විඥානය නිසා තමයි නාමරූප හට ගන්නේ. නාමරූප නිසා තමයි සලාඇතන හට ගන්නේ. සලාත නිසා තමයි ඉස්පර්සය හට ගන්නේ. ඉස්පර්සය නිසා තමයි විඳීම් හටගන්නේ ද නි මයි ෘෂ්ාව හට ගන්නන්නේ. තෘෂ්ණාව නිසා තමයි උපාදාන හටගන්නේ. උපාධන්න නිසා තමයි භවය හටගන්නේ. භවය නිසා තමයි උපදින්නේ. ඉපදන නිසා තමයි ජරා මරණ සෝක, වැලපීම් දුක්දුන්නසුසුම් හෙලීම් හට ගන්නේ. මෙන මෙහිමයිකකිෙනව සමස්න දුක්කස්කන්දය හටගන්නේ. දැන්හර අපි කලින් කතාකරපු කාරණා ටිකක් අපට සරලයි ලේසිී ව හිතෙන් පුළුවන්. ආරණයාය ගැ කතා කරද්දි අවිද්‍යාවලු සංස්කාරලු විඤ්ඥාණයලු නාම රූපලු අපි ලූකැල්ලද්දාන්නට ඔන්න අපි ටිකටි ටිකටික මේ ගැුරු දරමයන් පව අධ්‍යනය කරන්නට ඔ එක මේ වගේ දෙයක් හිතන්නකෝ අයි කෝසක කරන ළමෙක් කියලා අයි කෝසක මුලින්ම කාරණ දෙකක් කතා කරනවා එක තමයි හාඩඩුව එකක් සොෆටය හාඩයවෙල්ති කතා කරන්නේ ගන තියන බෞ්තික ඕලාර එකක අල්න්න්න පුලන් ිසිකලිකොටස්තික පෙන්න්නනවා මේක මවස් එක මේ කීබෝඩ් එක මේ මොනනිට එක මේ පිසි එක මේතමයි කේබල් ික කියලා පන්නනවා. හරි මේ පොසස මේ හඩ් මේ මද බෝඩ් එක පෙන්ෙනවන්න ඒක හාඩඩයා හාඩ පැත්තරස ෝටය පෙන්නවා. එතකොට හාර්ඩඩයා කියළ කියන්නේ යර සෝතාපත්ති අංග තුල තියන්න මූලි කාරණ. ෝයා බව පත්න මේ ආරණයා අය ඔන්ගේ තේරණ බාසාාවෙන් කිීව. එතකොට සොෆ්ටය ගෙන ගන්න කෙනෙක් අමාරුවකි අතහැලමොත් කවදාවත් පරිගණක ගෙන යාටි කෙන ගඩ ලැවෙන්නේ පරිගණකයේ පාවිච්චිරයි එය දන්න ඇතුන්තේ සිද්ධවෙෙන මේ කොහොම කියලලා ඇ් එකක් දන්න පුළුවන් වෙන්නේ ධර්මය තුළත් එහිමයි. මේ සත්වයා ගොඩනැකුණ කුමක් නිසාද මේ සත්වයා කෙන පැනවීම තිබෙන්නේ කුමක් හින්ද ක ඉගෙනගඩ ලබෙනවා මේ සසර පවතින්නේ කුමක් හින්දද සසර නැතිවෙන්න නම් කුමක් ද නැතිව යුත්තය කියන එක කතා කරන්න පින්නතුනී මෙන්න මේ ආර්ය න්‍යාය ඉගෙන ගර්ත යුතු වෙනවා. මේක යම් කිසි අධ්‍යාපන ක්‍රමයක්. තරම අධ්‍යාපන ක්‍රමය ඉගෙන ගන්නේ මහන්සි වෙන්නේ මේකට කැපවෙන්නේ සසර බය ඇති කෙන. නිවන් සුවට කැමති කෙන. ඉ ඔබට කොතෙක් දුරට සසර බය තිබෙනවද නිවෙන කොතෙක් දුට හැඟීම තිීනවද කියක ම මේේදන්නේ ඔබයි.සා යල්ි අල්ි යලිිය අලි සසර පිළිබඳව තරපාය ගැන ධර්ම දේශනා හොන්දර සිහිකරොත් හොන්දර ශ්‍රභණය කළොත් ඔබට සසර තිී අනත් තුර තේරුන්ගන්නට පුළුවන් කමල බෙනවා. එතකොට උන්වහන්සේ ආරණයා එතන නාතර කරන්නේ ආරණයායයේ තවත් පැතිකඩක් තියෙනවා. ඒ තමයි. අවිද්‍යාව ඉතිර නැතුව නිරුද්ද වුණොත් සංස්කර්් නිරුද්දවෙනවා. සංකකා නිරද වනොත් විඤ්ඥාන නිරුද්වෙනවා. විඤ්ඥානය නිරද වන නාමරූප නිරුද්දවෙනවා. නාමරූප නිරද වනත්, සලාත නිරද්ද වෙන. සලාත නිරුද්දවුණනොත් ස් පරසය නිරුද්වෙනනවා. ඉස්පර්සය නිරුද්ද වුණොත් විදී නිරදන විදීම නිරද වනොත් ්‍රෘෂ්ා නිරද වන ්‍රෘෂ් නිරද වුණනත් පා නිරද්දවෙනවා උපදාා නිරදව වනොත්. ද භව රුදව නොත් ඉපදීමන යරුද්ධවයෙනවා. ඉපදීම නිරුද්ධ වනොත් ජරා මරන්න සෝක වැලපීම් දුක් දොම්න්න සුසුම් හෙලීම් නිරුද්දෙනවා දැම් බලන්ඩය අපි කැමතින යන වයසත යනවට ලෙඩවෙනවට මැරෙනවට දුක් ඇතිවෙනවට ප්‍රේයන් අහිමවෙනවට අප්‍රියන් අපේ ජීවිතවට එනවට අපි කැමතිනෑ. මෙන්න ඒ දුකට අකමැති කෙනට කරන්ඩෝනේ ආරණය මෙතන තියෙනවා හරිද? හේතු පල දරමේ නිරු දවනොත් වයිසට යන්න ජීවිතයක් අපිට ලැබෙන්නේ දිරාපත් වෙන්නේ ලෙඩවෙන්නේ මිය දෙන්නේ සෝක වැලපීම් දුක් දුන්න සුසුම් හෙලීම් හට ගන්නේ සමස්ත දුක්කොලින් අපිනි දහස් වෙනවා ගොඩත් දෙනෙකුට අවශ්‍ය වෙන්නේ සදාකාලික දුකෙන් අත්මි දෙන්න නෙමි තාව කාලික දුකෙන්ත්ි දෙන්න ඕන ැකියාව කරන්න කෙන වෙලා බලබලව ලෝසු බලබල ඉවා. ඇඒ පයින්්ඩ බලාගෙන කුලල්ලම එක මාරනකම් බලබලන්නවා පයින්ඩ බලාගෙන දැ බන කියන මත් පයි්ඩ බලාගෙන බණකීනොකීමක හරි මනිත්තුහල ස් පහ මනිත්තු බහහි නිර පැගඩ පලන්න්නක හරියට කෙරෙන්නේ. අපි මේ දැන් මේ වෙලාවි කරන්න දේට ෆෝකස් වවැඩ ඕන. නැත්තන් කොයිද සසටක් තියන්නේ එමත අපි ආතතියක. අපි මේ දැංකන්න දේට අවධානය නොදුන් න්නොත්. තේනව අපි ඊළඟ මොහුතේනං සතුර වෙන්නේ ඉන්නේ නිදහස් වඩඉන්නේ. හැමනිිතරම් වර්තමානය තුළ දුකසේ තමයි කාලයගක රඩ වෙන්නේ. සසර් පුරාටම අප ඒක තමයි කරලා තියෙන්නේ. මේ මොහොත තමයි සිහිකල්පනාවෙන් උනන්දුවෙන් ඉන්න ඕෝනි. අන්න එතකොටයි ඒ ශ්‍රාවකයාගේ සිහය නුවන මෝරන්නේ. වංඔේ තේරෙන්් එක තෙරුගඩ පුළුවන් උපරිම වචනවලින් තමයි දංව කියලවෙෙන්නේ. එතුක බුදුරජාන්සේ විස්තර කරනවා ගෘහපතිය. ආරය ශ්‍රාවකයාට බය වෛරයේ ඇතිවෙන්න කාරණා. සංසිදදුරොත් ගන පංචසීලය ඔොන්ට රැකනොත්. සෝතතාපති අංගතරෙන් යුක්ත වනොත්ඒේ කියන්නේ තොනරුවන් ගැනතියෙන ොෙනස් පැහැදීමත් ආරකාන්ත සීලිය කියන පංචසීලයක් තිබ්බොත් ඒවගේම ආරණයාය නම්මු පටිච්ච සමුප්පාදය අනු ලෝම ප්‍රතිලෝම වසයෙන් ඔහු මැනවීන් අවබෝධ කරගෙන තිබ්බොත්. අන්න එවැනි ඥානයක් සහිත ශ්‍රාවකයාට එවැනි සහිත ශ්‍රාවකයාට තමන් කැමතිනාම් කැමතිනන් තමා ගැන මෙහෙම ප්‍රකාශයක් නිකුත් කරන්න පුළුවන් කියීනවා. මම නිරයෙන් නිදහස් වුනා. තිරිසන් ලෝකෙන් නිදහස් වුුණ ප්‍රේත ලෝකෙන් නිදහස් වුනා සමස්ත දුගතියම නිදහස් වුුණ සතර අපායට වැටෙන් නැති කෙනෙක් වුුණා. අනිවාරයෙන්ම නිවන් අවබෝධය කරා යන සෝත පන්න ශ්‍රාවකයෙක් වුණා කෙළ තමන්ට තමන් ගැන ප්‍රකාශ කරන්න පුළුවන් කියීන. මෙන මේ න්‍යායකන අපේ ජීවිතයේ වැදගත්ම කොටසක්. මේ තති අනාත පින්ඩික සූත්‍රය හරි පැහැදිලි නිසා පැත්තුමක් බලාපොත්තුවක් අපේක්ෂාවක් මුදුන් පමුණවාගන්න මමත් මූලිකවම සෝතාපන්න වෙන්නට අධිෂ්ඨාන කරගන්නවා කියලා. ඔබ සෝතා පන්න වුනා කළ කියන්නේ. ඔබ අනිවාර්යෙන්ම සංසාර්ධකෙන් නිදහස් වෙනවා කියන එකයි. ඒ පිණස්ස ඉදුලරූ පවාහණී ඔස්සේ මෙතෙක්වෙේලා සදහම්ශ්‍රවනය කොට රැස් කළ උදාර්තර පොන්නි ධරමයෝ. ඔබ හැම දෙනාට මුතුම් ධර්මාබෝධය ලබන්නටම. හේතුවේවා වාසනාවේවා කියලා සෙත්පතමින් නාශිරවාද කරනවා. පුුණයනමෝදනාව. අද මෙම ධර්මාණ ශාසනාවට තම සැදැහැති දාය කට්ටය ලබාගෙන කටයුතු කරන්නට යෙදනේ අල්බරාව, තන මාලබේ යන ලිපිනය පදිංචි සුපින්වත් දායක පිරිසක් විසින්. ඒ අගේ අරමුණු බවට පත්ව ඇත්තේ හල්බරාව තලාහේන මාලබේ යන ලිපිනෙහි පදිංචි ජනිමස හතර වන දින ජනමදිනය යෙදෙන සනුරි ලක්ෂිකා දියනයටත් හත්වන උපන්දිනය සමරණ රංසිකා ලක්ෂාන්තය දියණයටත් නිදුක් නීරෝගී සුව දිාසිි සම්පත් ර්ත ක ඉතින් දියනියන් දෙපලවන ජුනිමස හතරවනදින උපන්දිනය යෙදන සනුරි ලක්ෂිකා දියනියටත් ඒවගේ මහත්වන උපන්දිනය සමරණ රන්සිකා ලක්ෂාන්ත දියණියටත් නිදුක් නිරෝගී සුවපත් භාාවේ චිර ජීවනය සැලසේවා කළ පිස්සෙත්පතා හදවති මාශිරවාද කරනවා. ජුනිමස විසි පස්ස වන දෙන ජර්මදිනය යෙදන ධර්මා අභේසර මෑනියන්ටත් සෙත්පතා ආශිර්වාද කරන අතර සුජීවත්ව ජුනිමස විසි පස්ස වන දින ජනමදිනයේ එදෙන ධර්මා අබේසයට මෑණියන්ට පොන්‍යාන මෝදනා කරන අතර සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාට නිදුක් නීරෝගීසුව දිගාසිරි සම්පත් සැලසේවා ෝත්ු ඥාති හිතමිත්‍රාදීන්ට මේ පින් පරලව සුගතිය පිණිස වේවා. දිදුල මාධජාලය කරු සභහපති පූජනය නායක ස්වාමීන් වහන්සේටත් ධර්ම දේශකයණන් වහන්සේටත් සමස්ස දිදුල කාර්මණ්ලේටත් ඥාත හිතමිත්‍රාදීන්ට ලක්වැසි ලෝවැසි සියලු දැනන් හට උතුන් ධර්මා බෝධේවේවා. සීලු සත්වයෝ නිදුක්වෙෙත්වා නීරෝගි වෙෙත්වා සුවපත්වෙත්වා පතුන් ධර්මාබෝධයෙන් සැනසෙත්වා කළ පිසෙත්පතා ආශිරුවාද කරනවා. දෙවියන්ට පින් අනමෝදන් කරන්නට කියමු. ආකා සට්ටාච්ච බහුම් මට්හා දේවානාගා මහිද්ධිකා, පං්ඥන්තං අනුමෝදිිත්වා චිරන්රක් හන්තු සාසනං ආකා සට්ටාච බුම්මට්හා දේවානාගා මහිද්ධිකා, අනුමෝදිිත්වා චිරන්රක් කන්තු දේශනං ආකා සට්ටා බහම්මට්ঠ දේවා නාගා මහිද්ධිකා න්තං අනුමෝදිිත්වා චිරන්රක් කන්තු තුවංසදා හැම දෙනටම තෙරුවන්සරයි